රාජපක්ෂ ආණ්ඩුවේ මේක මේ පොට්ටුවම කියලා මං කියන්නේ නැහැ මේක රාජපක්ෂ ආණ්ඩුව. අපි දෙගොල්ලම රුහුණේනේ. ඉස්සෙල්ලම රුහුණෙන් ආපු මට තමයි කෙලිය රාජපක්ෂලා. ඒ හැදුවේ මගේ දේශපාලන ස්විච් ඔෆ් කරන්න. දිනපු ගම්පහ දිනපු කැලණිය මට දුන්නේ නැහැ. නොමිනේෂන් දුටුගැමුණු දිව්‍ය රාජ උත්තමයන් වහන්සේ මම ගෙනාවා අනුරාධපුරයට. මේ රාජරට හදන්න. ඒකට මං ආවා. මේගොල්ල ප්ලෑන් කරේ මොකක්ද නෙවෙයි අප්‍රේල් මාසයේ 25 මැතිවරණය. අප්‍රේල් 21 තමයි සහරාන් කියන පරයා මහා විනාශයක් කරේ. සහරාන්ගේ විනාශයෙන් දැන් ඔය කියන විදියට ආගමික නායකයෝ ඊටි පන්දම් පත්තු කොල්ල ගන්නට අර ගහලා විශාල පිබිදීමක් ඇති කළා. ඒ පිබිදීම උඩ සහරාන්ට කරපු දේ විනාශය වෙනුවෙන් අපි මේ වැළපෙනවා ශෝක වෙනවා මෙන්න මේකයි මේකේ කියලා 25 ඡන්ද ගන්න. නැවත රාවණා නැගිටිනවා කියලා ඉතිහාසෙ තිබුණා. මේ රාවණා නැගිට්ටා. සබහා ධර්මය බැලුවා මේ විශ්වය දිහා. බල්ල සබහා ධර්මය සත්‍ය වශයෙන් දඬුවම් කර කරන අයට දඬුවම් දීලා ඉවරයි දැන්. දැන් රාවණා නැගිට්ටා. දැන් පිරිත් දාන කොට පිරිත අයන එක යනවා පොලිසියෙන් ළමයට පාඩම් කරන්න බෑ කියලා. දැන් පිරිත නැතුව බැරිය. ගෙදර ඉන්න බැරි මිනිස්සු දැන් ගෙදරමයි ඉන්නේ. නොබී ඉන්න බැරි මිනිස්සුන දැන් බොන්නේ නෑ. දැන් සුදේශී ආහාර වගාව ධර්මය පවුල සමග සිටීම දැන් අර බැරිය කිව් දේවල් සේරම දැන් පුළුවන් වෙලා. සබහා ධර්මයේ මොකද්ද මේ කරේ? ආඥාදායකත්වයට මගපාදන එක නවත්තන්න එකම දේ තමයි මහා වසංගතයක්. අර බුරුකසං වරුසාවක් වැස්ස වගේ මහා වසංගතයක් ඇති කරා. ඇති කළ ඡන්ද කල් ගියා. එතකොට 21 සහරාන්ගේ ප්‍රශ්නයට මිනිස්සුන්ට ඔලුවත දාලා දාලා මිනිස්සු පිස්සුවට වන්නත් බෑ. ඒ පිස්සුවෙන් උම්මාදෙන් ඡන්ද සලකුණු කරන්නත් බෑ. ඒ නිසා මම ඉස්සෙල්ලම කනගාටු වෙනවා කරුණා කරලා මේ කොරෝනා කියන මගේ නම කියන්න කැමැති මම කොළඹදී කිව්වා මේ මහා වසංගතය ඉවර කිරීමට මේ රටේ ත්‍රිවිධ හමුදාව පොලිස් ඉස්සෙල්ලම මහා සංඝරත්නය ආගමික නායකයන් ත්‍රිවිධ හමුදාව පොලිසිය සෞඛ්‍ය අංශ ඒ කියන්නේ කුඩා සේවක පාළ මට්ටමේ සේවකයන්ගේ ඉඳලා සියලු දෙනා ජනතාවත් එක්ක ඒකරාශි වෙලා මේගත් ක්‍රියාමාර්ගයේ අත්වල් බැඳගෙන ඉදිරියටත් ගන්න පුළුවන් නම් අපේ රටට ගහන්න රටක් ලෝකෙම නැහැ. ඒ මග හරියට පෙන්නුවා රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමා ප්‍රකාශ කරලා එතුමා මා ප්‍රඥාවන්තයෙක් හැටියට එතුමාගේ පියා වගේ එක ලෝකේ ලක්ෂ ගාණක් බලලා තියෙනවා. එතුමා ට්‍රම්ප් ජනාධිපතිවරයාට ලියුමක් ලිව්වා. එතුමා අර පිස්සු බලු රෝගේ හැදිච්ච පක්ෂ විනාශ කරන ටෙලිෆෝන් එකක් කරේ ඉල්ලගෙන චන්දිල්ලන දුවන එක්කෙනා වගේ නෙමෙයි. එයාගේ කෙටිනම් මං හිතන්නේ අපි දැන් සයන්නෙන් පටන් ගන්නමු. හැබැයි මේ සරිගම පද නිස නෙමෙයි හොඳේ. සා අනිත් නම පේ. ඒ කියන්නේ ඒක ෂෝට් නේම් එක සාපේ. මොකද මේ සාපේ? ඩොන් ස්ටීවන් සිරනායක මැතිතුමා හදපු එක්සත් ජාතික පක්ෂය. රටට වැඩ කරපු එක්සත් ජාතික පක්ෂය. නිදහස ලබාගත් එක්සත් ජාතික පක්ෂය. වැදගත් නායකයන් බීකර එක්සත් ජාතික පක්ෂය. විශේෂයෙන් රජරට සේවය කරපු එක්සත් ජාතික පක්ෂය. කඩලා බිඳලා විනාශ කළා මේ බොරු බෙහෙත් මේ වසංගතයට. එයයි දොස්තරෙක්. එයයි දොස්තර මාතෙක්.
මට සමා වෙන්න මට කියුණා දොස්තරෙක් නෑ ගෞරවනීය වෛද්‍යවරයෙක්ද දොස්තර විභාගේ පාස් කළා දිනවද මගේ මිත්‍රයෙක් ඉන්නවා මාධ්‍යයේ හාවර්ඩ් යුනිවර්සිටි එකේ හිටියේ එයා මට කිව්වා ඇමරිකාවේ ගිහිල්ලා ගත්ත බුරු ඩිග්‍රිය මගල තියෙන කරුණු කවුද මෙයා මේ තණ්හාව දමෝපිය බිත්තියට හේතු කළා බූදල එළියා ගන්න මිනිහෙක් ඒ පස්ස ගියා වැදගත් එක්සත් ජාතික පක්ෂ උදවි එයා ගැන මං කනගාටු වෙනවා වැදගත් මිනිස්සු මේ අතලොස්සක් 6-7 දෙනෙක් ඉරාණ වික්‍රමරත්නල වගේ මේ වෙනගම් වෙනාගම් වලට කහින ඔය සාපේ පුජ්‍යලයාගේ ලංගිතර බොනගේට් කියන ආගමේනේ කතෝලික නෙවෙයි එයාගේ මස්සිනා තමයි ජනාධිපති මන්දිරේ දික්වැල්ල දෙපිච්ච මහා ප්‍රාතරයක් බඳු ඔය සිටුවම ගෙනිච්ච එංගලන්තෙට හොරාට තව කියන දේ බොහෝ තියෙනවා දැන් කියන්නේ ඒක ගැන කියන්න ඕනේ නැහැ මං ආර්දනා කරනවා කරුණා කළා ওই ටෙලිෆෝන් කරේල්ල ගන්න නැතුව අලියත් එකක් අහුවෙන්න කියලා එතකොට ඒක වැරදුණු කුරුමානම ඉලෙක්ෂන් එක කල් ගියා සෝභා ධර්ම හැටියට මම නම් ලෑස්ති හිටි ඉලෙක්ෂන් තිව්වත් නමුත් මම කියන්නේ මේ මහා වසංගතයෙන් මිනිසු බේරලා වසංගතයේ මේරටින් තුරන් කරලා ඕන සෙල්ලමක් දාපල්ලා අපි ලෑස්ති මර්වින් සීලා ලෑස්ති එක්සත් ජාතික පක්ෂයත් ලෑස්ති අපි ලෑස්ති දෙවනියක තමයි මේ ආධාර බෙදීම මහා වසංගතයේ මැද්දේ කොහොමද මේ ආධාර බෙදන්නේ මේ දිශාපතිතුමෙක් ඉඳෙද්දි රාජ්‍ය නිලධාරීන් ඉඳෙද්දි ඕනනම් හමුදාවත් ඉඳෙද්දි පොලිසියත් ඉඳෙද්දි මේක සර්ව සාධාරණව බෙදෙන්න ඕන මේක මුන් ඡන්ද ව්‍යාපාරයක් කරගන්නවා දේශපාලනඥය ආණ්ඩු පක්ෂයේ ලිස්ට් හදනවා උන්ට ඕන මිනිස්සුන්ට දෙනවා අපේ UNP කාරින්ට නෑ JP උන් නෑලටත් නෑ उंगे नैंट सा उंगे आधार करूंट पमना करुणा कल मेके ना तबल ममे मेकन सा आधार दी मिता हो मे आधार दिन ममना विले नाला वेवे नाला रूने इंदला पहले इंदला मंगा एक एक अभी राजपक्ष लेकट विले नैव पहले हितिया අර කියනෝනේ කීමට දිය දෝතක් බීපල්ලා කලාවවට වැඳපල්ලා කියලා අපි එහෙම ආපු ඇව කරුණා කළ මේ වැරදි කමනේ කයිවාරු ගන්න නැතුව නවතපල්ලා ජනාධිපති මාධ්‍යංශ ප්‍රකාශයක් කරන එකක් අද රාජ්‍ය නිලධාරී තුෂෙන් බූත වෙලා මුම්මේ සල්ලි බෙදා ගන්නව 5000 5000 5000 යෝජනාව ඉතාම හොඳයි දැන් ග්‍රාම සේවක කියන විශේෂ නිලධාරී මහත්තුරු ගෞරවනීය මිනිස්සු කල කිල්ල ඉන්නේ බැසිල් රාජපක්ෂ අපේ මිත්‍ර මැතිතුමා එතුමා තමයි මම කැලණියෙන් පිටක් කරේ මට ඒකට මගේ වෛරයක් නැහැ තමන්ගේ අයියා දිනවන්න නොබතපු රෙද්දක් නැහැ අන්තිමට සීලවන්ත භාවයෙන් හිටපු උපාසක මාතාවන්ට සීල් කැඩුවා සීල් රෙද්දක් දීලා බයිසිකල් දුන්නා තවටගේ දවසක් හිටියේ නම් උදළු උදළු තල විතරක් නෙවෙයි දුන්නේව දන්න ඕන. තව කල් හිටේනම් මුන් සිරිසඟ බෝවගේ හිසක් දන් දෙනව ඡන්ද ගන්න. ලක්ෂකාරකින් පරාදයිනේ. දැන් මේවර ගහන්නේ මේ වසංගතයේ උඩ අනවශ්‍ය දේ ද්‍රෝහීන් නැටියට නීති කඩලා මේ වැඩේ කරන්නේ. ඒ නිසා මම කියනවා මැතිවරණ කොමසාරිස් තුමනි තමුන්නාසේ දකුණේ මම රුහුණේ කරුණා කළ මේ ආයතන වැඩවලට ඉඩ දෙන්න එපා තමුන්නාංශයේ මේ යන අවදියේ කොන්ද කෙලින් තියන් එදා ගත්තා වගේ ගන්න තීන්දුව ඔබතුමා ඊල පෙළේ වැදගත් පවුලක උගත් වැදගත් මිනිස්සෙක් මට ආරංචි තියෙනවා බැසිල්ුණයි කතා කරනවා නෑ දැන් ඕන මැතිවරණේ එහෙම කියලා ගියොත් නම් ඉතිහාසයේ නම ලියවේයි පට්ට පදුරු පන්දංකාරෙක් කියලා ඒ නම නම් දාගන්න ඔබතුමා අම්බලංගොඩ ඊළ පෙළේ වැදගත් පවුලුගත් කෙනෙක් මං ගෞරවණීයෙන් මං එහෙම කියනවා මේ උපාධිධාරී රැකියා දීමැත්තෙම හොඳයි ඒක මං අනුමත කරනවා 100%ක් හැබැයි මේ ආණ්ඩුව එනකොට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් දීපු ඒ උපාධිධාරීන් පත්වීම් කැන්සල් කරා නේද අත්තිටෙව්වා
कैंसल करा ये मना करुणा कर लिचल मेक देना आंडवे मातु मंग आनो उपाधि दारी इंट ताम पड़ी हम बुना दे करुणा कर लान मेक माध्य पड़ी हम बुना दे मेक अट गेट या मैथ्यूवर ने कमिश्नर इस्तुमा ने मैथ्यू अपातीम दी मा गत्ता मिनी स्वास्थ करा रस्सा भी दम मगध इकराटे नीति देखा नीति कड़लारी दीपाल पड़ी पड़ी दीपाल ये पर इधर मंग दुर्गता ने मट्ट दया यान्ने बैंड रे नीति निशा दुर्गता ने मट्ट कथा कर लगी वो पड़ी नया हम बुनी करुणा कर ला में नहीं उससे कहा ला पड़ी दीपाल ये लगा था भाई माध्यमिति माध्यम मासी ने किया ना कैसे की हुआ आना सीबुद्धि का तो है सी तू ही नहीं इतनी राजपक्ष लत्ते के बिल्लियाँ तीन दलाब मामे ये गोल लगे केरुवालम केरुवाले के कत्तो कायवार उगार देंगी न्याय उधर ने होते नारके देखे मदार ने मेरे विनशिल्ला मगे हम होते नारके ते गोल दान ना होते वैलक में इत्ता ताम पड़ी दील नेत ल्यूम वितराक लबी यत चंदलबा गनी में उप्परवेट्ट्यक संदा क्रमसा विदी मेवन पाविचिकर एत मेवा बालू कैत निंदित जरावेड इलगर तमाई एक सज्जात के पक्ष नाय कराली कुछ में तुमा का तक्रिया मार गया में මා භයානක වසඟත වෙනුවෙන් අද 100ට 10 ගණක් මිනිස්සු තුමාට හොඳ කියනවා. අනිත් එක තමයි මට කියන්න තියෙන්නේ මේ ව්‍යසනයට මූණ දීලා ඉන්න වෙලාවේ වෛද්‍ය තුමාලා කියන දේ ත්‍රිවිධ හමුදාව පොලිසිය කියන දේ මාධ්‍ය විශාල මෙහෙවරක් මේ කාලේ කරා. අපේ කතා නොදෑවත් हम माध्यम करा ये माध्य मातृत्व कर प्रदान इन्ने को मातृत्व साक्षात कलला करला राटटो उबिन दया करन राटटा अवधाक पति दया करन ने पा जनादिपति कमरे किसी के ने तर्जने करन ने बै ये तुम्हां नीतियानुकूल व पत्तेत जनादिपति वरेक එතුමාට ඇගිල්ල දික් කරන්න කාටවත් බෑ මං ඒ පැත්තේ ඉන්නවා නීත්‍යානුකූල ජනාධිපතිවරේ හැබැයි එතුමා වචන හරඹලින් වරද්ද ගන්නවා ජාති අමතා කතා කරලා කියනවා ලෝකේ කවුරුවක් කිව්වේ නැද්ද එයක් ගාලා හොඳ හිනාවක් දාලා ඔය සැමන් පරිප්පු මං අඩු කරා කවුද ජනාධිපතිතුමනි ජාති අමතා කියලා සැමන් පරිප්පු අඩු කරා මේ වියසෙන වෙලාවේ කවුද හිනාවේ අන්තිමට කියනවා අපට තුනෙන් දෙක දෙන්න ඈ අම්මගේ මිනිය ගේ ඇතුලේ තියාගෙන අම්මගේ බූදලේ අම්මගේ වස්තුව ඉඩකඩම් වල කම්බි ගහන්න යනවා දරුවෝ ටික මිනිය ගේ ඇතුලේ මිනිස්සු රෝගීන් වෙලා මිනිස්සු බය මුළු රටම ලොක්ඩවුන් කළා තුනෙන් දෙක දෙනවා මේ තියෙන තුනෙන් දෙකක් विना दासक ने या को तुरंत का बिना हायम पाक गनी ला रट्टा हरी मगटे गनी पाला वसंग ते ते मून दी पाला पंदा है दी मना वे हमोट में लेबेन सलास पाला उपाधि दारी इंट पढ़ी के वा पाला अस्कल उपाधि दारी नवतक गनी ला अपे आंडू काले निवास दूना මගේ පරණාසයේ සමාරාමයේ දුන්නා දැන් අනුරාධපුරේ දීලා තියෙනවා හැමදැනම දුන්නා හොඳ වැඩක් කොහමද දුන්නේ ණයක් දුන්නා මිනිස්සුන්ට නිවාස හදා ගන්න කැලේ තියෙන ගස් ටික සේරම කපා ගත්තා ඇඩ්ටිස්මන්ට් එකට ගෙවල් 25ක් හදන සල්ලි ඇඩ්ටිස්මන්ට් ඩොලර් වියදම් කරා දැන් මුළු රටම ණයකාරයෝ කල් ඉවරයි මම ලිව්වා අතිගරු ජනාධිපතිතුමනි ගෞරවනීය අගමැතිතුමනි मैं दुप्पक मिनी सुंगे नायक अपारी
අල්ල තිබුණා දිවෙල මත්තරේ විස්තරේ ලකා දිබෙත් තිබුණා ඊළඟට මම කිව්වා මේ සෝභා ධර්මයේ වෙනස් වීමට මොකද්ද මුල මොකද්ද මුල මේ මහා පෘථිවිය මේ බුද්ධ දේශය මේ සිංහල දේශය මේ සිංහල අපගේ රටයි අපි ඉපදෙන මැරෙන රටයි අපේ දේශය අපේ දේශයේ අපි බෞද්ධෝ බෞද්ධ ධර්මයේ අදහනු දුවේ හැටියට ඕන ජාතිකට ඉන්න පුළුවන් අපිත් එක්ක සිංහල වේවා දෙමළ වේවා මුස්ලිම් වේවා බර්ගමැල ඉන්න පුළුවන් හැබැයි සිංහලයාගේ කකුල් මාට්ටු දාලා සිංහලයට වෙට්ටු දාලා ඉස්සර වෙන්න යන්න මම ඉන්නකම් මම දෙන්නේ නැහැ මම අනුරාධපුරගේ සටපටක් ගන්න අපි කවුරුත් එක වෛරයක් මේක කතා කරන්න එක දේශපාලනක් යට බයයි කිසම ප්‍රසිද්ධිය මේක දාන්න සාරාන්ට පන්දංගලන මොකෙක් කර ඉන්නෝ නම් සිංහලෙක් වේවා මුස්ලිම්වරෙක් වේවා කවුරු හරි වේවා උන්ගේ චන්දනම් මට එපා මට ආවුනොත් ගැමුණු ගත්ත කඩුව විත්තපුර පන්සලට ගිහිල්ලා කඩු ගලේ ගාලා කඩු ගෑව ගලේ ගාලා බුවත් කළා ඒකෙත් තමයි මම බෙල්ල කපන්න ප්‍රභාකරන්ගේ පන්දංගලන හිතයට හරි ඉන්නෝ නම් මොකෙක් කරි එකෙක් සිංහල වේවා දෙමළ වේවා උණු සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා මේ රජරට එලාරගේ හමුදා විත්තපුරෙන් පැරද්දුව වගේ අවුරුදු 44ක ඒ පාලනය ඒක ඉවර කරන්න නැවත ඒක නැකිටින්න නැති කරන්නයි මර්වින් සිල්ලාවේ ඒ කියන්නේ මේ මහා භූමිය මේ ලේවලින් තෙත්තලානේ දැන් බලන්න කාලිකෝවිලේ මුන්නේශ්වර මම නැවතුවා සතුන් මැරීම මට දෙස් දීවා එදා 5000ක් මම සතුන් මැරුවා කැලණිය මං හරක් මස් කඩ වැව්වා මම මන්ත්‍රී වෙලා ඉස්සෙල්ම කරන්නේ හරක් මස් විකිණීම මේ පූජා භූමිය තුල මේ අනුරාධපුර දිස්ත්‍රික්කේ තහනම් කරනවා මම හොදින් ඕන අරකින් මම ලිව්ව ලිව්මක් අධිකරු ජනාධිපතිතුමාටයි ගෞරවනීය අගමැතිතුමාට කරුණාකරලා මේ හරක් බැරිම හරක් මස් විකිණීම නවත්තන්න නවත්තන්න කොන්දපල තියෙනවා නම් නවත්තන්න ඕනේ නවත්තන්න නැත්තම් කරුණාකරලා රූණේ කියන්න එපා රුණෙන් ආවනම් ජමුණු ගමෙන් ආවනම් අපි දෙන්න තුන් දෙනාම ආවෙන් මේක නවත්තන්න ඊළඟට මගේ අනිත් ප්‍රාර්ථනාව තමයි කාන්තා වෙන්දේශිය බෑ කාන්තා වෙන්දේශිය බෑ මේ රජරට මේ පූජා භූමිය ඒක බෑ ඊළඟට සුරාසල් බෑ පූජා භූමිය බෑ මේවා හිටපු දේශපාලකයෝ වා කියන්න ඕන මං ඒකට දොස් කියන්නේ නෑ ඒගොල්ල දන්නව ඒගොල්ල මේවට අවසර දුන්න ආකාරය වැව් ටික හදුවනම් ඇල මාර්ග සුද්ධ කරා නම් වැව්වට මීගස් වැව්වනම් වග්ගඩ රෝගේ නැහැ ඒක නිසා මම නිදන් හාරලත් නැහැ හමුදාව දාලා වටකල්ල පන්සල් වල නිදන් හාරලත් නැහැ මං ගස් කපලත් නැහැ මං ගස් කපන්න පගාවරකටත් නැහැ ඔයගොල්ලෝ හැමදාම මගෙන් අහනෝ ගස් බැඳයි කියලා රජවරු මිනිස්සු උලතිව්වේ දඬු කඳේ ගෙව්වේ රට ආදන් ඒ මිනිස්සයා ගස් බැඳගත්තා මගේ කීමට ඒක හොඳයි ඊට වැඩිය ලොකු දෙයක් උඩත් මං කරනෝ මේ මේ රටේ සිංහලයා අපි හැමෝම සිංහලයන් හැබැයි සමහර අය උන්ට සිංහලකම කියන එක දන්නේ නැහැ අන්න ඒක උගන්නන්න මං ආවේ බුදු ධර්මය උගන්නන්න ඒක නිසා කරුණාකරලා මේකත් කියන්න වෙන අවසාන වශයෙන් මේ සහරාන් ගැන කතා කළා අනවශ්‍ය දේ කතා කරන්න යන්න එපා ගෞරවනීය ආගමික නායක සස්තුනාසලට කියන්නේ මම බෞද්ධ ගමේ කෙනෙක් ධර්මයේ හැටියට අපි පින් දෙන්නේ දන් දීලා එක්කෙනෙකුට හරි දානයක් දීලා ගාන්ටාර ගහලා පින් දෙන්න බෑ ඉටිපන්දම් පත්තු කරලා පින් දෙන්න බෑ ගාන්ටාර ගහන්නේ පන්සලට ව්‍යසනයක් වෙච්ච වෙලාවක දායක සභාවට සහ ගම්මුට රැස් වෙන පටලව ගන්න එපා මේක ඒ ආගම් වල ආවේනික වෙච්ච දේවල් අනුව ක්‍රියා කරන්න අපි ඒක උතුම්පට සලකනවා ඒක අපි සලකනවා කාදිනල් තුමා ඉතා උතුම් ප්‍රකාශයක් කරා අපේ ආගමුත් නැහැ බුද්ධ ආගම නැත්තම් කියලා හරි ඍජු ප්‍රකාශයක් ඉතින් මෙච්චර ලක් මං අහලා තිබුණේ අපේ ස්වාමින් වහන්සේලා නම් එක එක නායකයන්ට පක්ෂ වලට කැති වෙලා නොඑක් විදිය වැඩ කරනවා හැබැයි මෙතෙක් කතෝලික පූජක තුමාලා කවදාවත් එහෙම ගැතිුනේ නැහැ කාටවත් පෞවේ කාලය අනේ මට සැකයක් තියෙනවා සමහර වචන උදාහරණ කොට මේක ගැතිවීමක්ද කියලා ඒක නිසා මම බෞද්ධයෙක් හැටියට කියනවා එක්කෙනෙකුට හරි තමන්ගේ කෑම වේල දීලා ඒ සහරාන් කියන පාපතර පරයගෙන් වෙච්ච
මැරිච්ච මිනිස්සුන්ට අපි පිනක් දෙමු ගාන්ටාර ගැව්වට පින් හම්බෙන්නේ නැහැ. එහෙමනම් කියන තුනේ සේර වහනට ගහපියා හොන් කියලා. නැත්නම් හරක් ටිකක් මිනිගෙඩි බඳලා ඵලයව් පාරේ ගෙජ්ජ හොල්ල හොල්ල කියලා. නැත්නම් නැට්ටෝ ටිකක් දාලා නටබල්ලා ගෙජ්ජ හොල්ල හොල්ල කියලා. ධර්මයේ තියෙන්නේ දන් දෙන්න කියලා. පින් දෙන්න කියලා. පිරිත් කියන්න කියලා. දහම් මහන්න කියලා. මේක තමයි ධර්මය. ඒක නිසා කරුණා කළා අපි ධර්මානුකූලව ඇසිරමු. ධර්මානුකූලව ජීවත් වෙමු. ධර්මානුකූලව හිතමු. මේ වැටිච්ච ප්‍රපාතයෙන් මේ රට ගොඩ ගන්න රණලි වික්‍රමසිංහ මහත්තුමා කිව්වා වගේ අපි කවුරුත් එක ධම්මලක පුරුක් වගේ බණ්ඩාරනායක මහත්තුමා කිව්වා. එක ධම්මලක පුරුක් වගේ අපි එක්කවසුම කියලා ප්‍රාර්ථනා කරමින් රජයට අවශ්‍ය නම් අපේ වික්‍රමසිංහ මහත්තුමා හිටු වගමතුමත් එක්ක සාකච්ඡා කළා. හොඳ දෙයක් කරගන්න අපි විරුද්ධ නැත. බොහොම සුදි. දැන් පහුගිය කාලේ අපි දැක්කා බිම වණ්ඩාරනායක ගෙනවා ඉස්සර යෝජනාව රටේ වවන්න කියලා. නමුත් මේ පහුගිය කාලේ ඉඳලා තියෙනුම දේවල් දැන් ඔබතුමාගේ සංකල්පය ඒක රටක් විදිහට ඇතුළන්තෙන් දිනු වෙන්න ඕන කියන මාර්ගය. නමුත් පහුගිය කාලේ මෙච්ච දේවල් එක බලනකොට අද පහඩික නැහැ, මිනිස්ති නැහැ, දේවල් ඔක්කොම පිටරින් ගිනා. දැන් ඒක ලොකු දැන් තමයි මේ මේ එක පැත්තකින් මේ කොරෝනා වෛරසය ආපු ඉඳ ඔක්කොම ඉස්මතු වුණා. මොකද දැන් තීරුම් දේවල් වල ලොකු අහිමියක් ලංකාවට වුණා. ඒයි මේ මෙච්චර බින්වන්ත භූමියක් තියදී මේ මිනිස්සුන්ට වගා කරන්න මේ දේශපාලකින් හැරෙක තියෙනවා. හෙරලි බතල ටිකනු පුරුදු අම්මා රටාලේ බත කාලා කිරි නැති සින්දා රට කිරි දීලා සිංහල දරුවෝ මරන්න. ඒ සින්දු ඇතිනේ වවන්න පුළුවන් නම් බලන්න සුද්‍ර ජීවීන් කියලා ජාතියක් ඉතිහාසයේ මේ පොත්පත්වල තියෙනවා. අපේ මුතුන් මිත්තෝ වැව්වේ සුද්‍ර ජීවීන් තමයි මේ පසේ රස ඇති කළා වැව්මැත්තේ ඔය මීගස් ටික වවලා මීගයේ ගෙඩි කන්නේන වවුලගේ ඒ අසූචි ටික වේවා වසුරු වසුරු ටික ඒ වැවට වැටනම ඊට වැඩිය පෝරක් නැහැ. සුද්ධ මොකද්ද කරේ මේ ආක්‍රමණිකය වුණොත් මේ මීගස් ටික කපලා මුන් පාලං හැදුවා. සම්පූර්ණ රාවණාගේ වැඩපිළිවෙල මුන් වෙනස් කරා. රාවණා කියන්නේ මහා සිංහලයා. කුවේණි කියන්නේ යක්ෂ ගෝත්‍රික සිංහලයා. සිංහල කාන්තාව. පුරස් ඉසිවරයා. අපේ પરම්පරාව. මේ තිබුණු ක්‍රම සේරම නැති කරා. හෙළ වෙතකමට වැටබැඳා. කොවිතරට වැටබැඳා. සංස්කෘතියට වැටබැඳා. බණ භාවනා නැහැ. හැදියාවක් නැහැ. තමන් ගැන විතරයි හිතන්නේ. රාගය, දේශය, මෝහය එකරාශි කරගෙන බල තණ්හාවෙන් මුදල් තණ්හාවෙන් මුළු රට විනාශ කරා. මෙන්න මේකට තමයි මේ සෝභා ධර්මයේ දනුවම දුන්නේ. මේකටවත් අපිට හැදෙන්න බැරි නම් ඊළඟ දෙන දනුවම විශාලා මහනුවරක් මේක වෙනවා. බුදු කෙනෙක් නැති නිසා මුළු ලංකාවම ඉවරයි, මුළු රටම ඉවරයි. එච්චර කියන්න තියෙන මට. ඒක මොකක්ද අපිට? මේ බොරු උපදේශ නැතුව පාලකයා ඉස්සෙල්ලම ධර්මානුකූලව වෙන්න ඕන. ඉතින් ගොවිකම භාරව ඉන්න ප්‍රධානියා දිය සිරනායක මැතිතුමා ගියා වගේ ගමක් ගන්න ඵලයල්ලා ප්‍රදේශයක් ගන්න ඵලයල්ලා අඩුපාඩු බලපල්ලා බීජ දීපල්ලා මේක එක්ක රජ රටින් පටන් ගන්න දවස්සේන මහරජතුමා පටන් ගත්ත කලාවැවෙන් එහෙම නැත්නම් දේවනම් පීතිස්ස මහරජතුමා පටන් ගත්ත තිසාවැවෙන් එහෙම නැත්නම් රූණේ නැත්නම් වයි මේ කොහෙන් කරේ එකයි මට යාපනේ පටන් ගත්තක් කමන්නේ ඇවිදින්න ඕන මේකට. මේකට හරියට මිනිස්සු යොමු කරන්න ඕන නිලධාරි මාතුරුත් එක්ක. තමන්ගේ හෙංචා කියලා දේශපාලනඥයෝ දාලා වැඩක් නැහැ මේකට. ඒක නිසා මේක හරියටම ගොවි තැනගෙන වැඩක් කරන්න ඕන. මේ බොරු කයිවාරු ටීවී එකෙන් ගාලා මේ මාධ්‍ය සම්දර්ශන දාලවත් ටීවී එකේ වීව පුරන්න බෑ. ගුවන්විදුලියේ වීව පුරන්න බෑ. අමාත්‍යංශ වීව පුරන්න බෑ. ඔයගේ හොඳ ප්‍රශ්නයක් මම ඇහුවේ මේ පාරත් ওই විදිහට තමයි වෙන්නේ. මොකද මචං? මාධ්‍ය සංදර්ශන කරනවා දෙනල පෙන්නන තලපොකුව. ඔව් ඔව්. ඒකත් එක දෙක දෙක.
නැති මං ඒ ගැන වැඩි කතා කරලා නැද්ද මචං ගාද්දි ගාද්දි වර්ණකාර මොදේ වඳි වඳි ගහනකත් මොඩයනේ දැන් මේ බලන සම්දර්ශන කියනවා කියන එක ඇත්ත ඒ කියන්නේ මෙන්න පළදාව මෙන්න හානවා මෙන්න පළහිතවනවා මෙන්න දැන් මොකද මේ කරන්නේ මේ පුරන් වූ කුමරු අස්වැද්දීම මින් තරුණයෝ උගුළු උදළු කරේ තියන් දුවනවා හාමුදුරුව අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා පිරිත් කියන එක හොඳයි මෙන්න පැල ටිකක් ගෙනල්ලා ගිරි ටිකක් ගෙනල්ලා කොහෙන් ගේනවත් දන්නේ නැහැ පෙන්නනවා ඒක තමයි සම්දර්ශනින් දැන් මේ සම්දර්ශන ඇතිනේ බැලුවා අපි ගිනි කෙලි සම්දර්ශන බැලුවා මිනිමරු සම්දර්ශන බැලුවා යුදහරබ බැලුවා ඉතිහාස අපි නොදැක්කේ කඩුහරබ විතරයිනේ තිබුණේ අපි දැක්කේ නැහැ ඒක නමුත් ඒකේ රජවරු හරියට කරානේ ඇයි චේතනම් භික්කවේ කම්මං වදාමි මේ රාජපක්ෂාණ්ඩුවේ චේතනාව තිබුණේ සහරාන්ගේ පිටින් තුනෙන් දෙකක් ගන්න ඉදිබන්දම් පත්තු කොල්ල ගාන්ටාර ගාලා ඒක බැරි වුණා ඊළඟට බැලුවා කොරෝනා පිටින් තුනෙන් දෙක ගන්න දැන් ඒකට පොඩ්ඩක් කන කොකා අඳාගෙන ඉන්නේ දැන් උංගියාවන්ට බෙදලා විශාල පිරිසක් තරහයි මම දන්නෝ පුජ්‍යලිකව මේ ලෝලු බෙදන්න දැන් ලොකෝට කතා කරනවා දමුල්ලේ දේශපාලනඥයෙක් මේමයි කියලා ඔබතුමාලා දන්නවද ඒ කියන්නේ දිවාර නිදි නිදි නොමරන නගරයනේ එහෙමනේ කියන්නේ දිවාර නිදි නිදි වර්ජිත නගර හැම කඩෙම්ම සල්ලි ගත්තා මගෙන තියනවා ලැයිස්තු මගෙන ලැයිස්තු තියනවා එළවලු වලුත් මුං ගහනවා රජරටක් ජානවා දඹුල්ලක් ජානවා ආණ්ඩු පක්ෂ දේශපාලන තුමේක සල්ලි අම්බ කරනවා කෝටාභය රාජපක්ෂ මහතුමෝ ඔබතුමා මේකට විරුද්ධ ඇති කරුණා කළ මේ සොයල බල්ල බුද්ධියස්සේ දාලා ඉස්සෙල්ල මුන්ට දඬුවම් කරන්න අනිත්‍යවට ඉස්සෙල්ල තමුතකමත් එහෙමයි දඹුල්ල මාත හැමතැනම එහෙමයි හැමතැනම එහෙමයි මිනිස්සු වියසනෙන් ඉන්නවා මිනිස්සු මුළු ලොක්ඩවුන් කළ රට මුංගෙන් මඩු පුරව ගන්නවා මේ කලබල සෙක්සරා දේශපාලනඥයෝ ගෑණියෙක් නිදන් ආරන්න ගිහිල්ලා උඹලා දාන්නේ මේවා කටියාවේ මට කිව්වා ටෙලිෆෝන් එකෙන් කියනවා විස්තර මේවා කැත වැඩනේ ඔව්ද ඇඳිරි නීතිහාස තමයි මේ නිදන් ආරන්න ගියේ කුඩිකු ළමාතුනේ ඈ ඉපාල කුඩිකු ළමාතුනේ මං දෙකනේ ඉපාලනේ अभी नांग मुद्रा बन नांग मुद्रा प्रार्थना कर।